මෙතන මේ මහා බැංකු අධිපතිවරයා මේ යන ආර්ථික ඔස්තරල ඔක්කොම කියන ආර්ථිකයේ අකුලන් නැතුව මේකට මුහුණ දෙන්න බෑ. ආර්ථිකයේ අකුලන් නෝ. ආර්ථිකයේ අකුලන් අපි අහන්නවා ලාභයේ ප්‍රසාරණය වෙන්නේ කොහොමද සමහර සමාගම්? ආර්ථිකයේ අකුලනවා නම් දැන් ආර්ථිකයේ අකුලීදී වැටුප් අකුලිනවා. දැන් වෙලා තින්නේ ඒකනේ. රුපියල් ලක්ෂ පඩිය ගත්තර වැඩක් නෑ. ඔය ලක්ෂ පඩිය වටිනාකම රුපියල් 40000. ආර්ථිකයේ අකුලිලා. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකව වැඩ කරන් ඉන්න බිස්නස් අඩු කරලා. සමහර අය ගෙවල් වලට ඒවල දැන් රස්සා නැති වෙලා. Taman ඇරෙද්දි වැඩ කරපු අය. එහෙමනේ වෙලා තින්නේ. එතකොට ආර්ථිකය කිව්ල හැබැයි මේ ආර්ථිකය මෙහෙම ඇකිලෙද්දි අපි අහන ප්‍රශ්නේ රටේ එක පැලන්තියකගේ ආර්ථිකය කොහොමද ලාභය කොහොමද ප්‍රසාරණය වෙන්නේ ලාභ වැඩි වෙන්නේ කොහොමද ඒ කියන්නේ ආර්ථිකය ඇකිලෙන්නේ නැහැ නේද එතකොට ලාභ එක කොටසකේ ආරක්ෂා වෙනවා ඒගොල්ලෝගේ ලාභ වලට අත දෙන්නේ නැහැ මෙතන ආර්ථිකය ඇකිලීමක් නෙමෙයි තියෙන්නේ මෙතන සිද්ධ වෙමින් තියෙන්නේ ආර්ථික ව්‍යසනයේ බර මේ රටේ පහළ පාන්තික ජනතාවට වැඩ කරන ජනතාවට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික මැදපන්තිකයන්ට මේ බර මුළුමනින්ම අතහැරීම කොටසක් මේ අරමුදේ ඉස්සරහා පිට තමන්ගේ ලාභ තවත් ආරක්ෂා කරගනිමි මේ ඉල්ලීමට මොහොතකටවත් පැකිලෙන්න එපා ඔබගේ ඉල්ලීම ශක්තිමත්ව ඉදිරිපත් කරන්න ඔබගේ ඉල්ලීමත් එක්ක සංවිධානය වෙන්න සටන් කරන්න සමහරු ව්‍යාපාර අතහැරලා පවුල් පිටින් දැන් ඔස්ට්‍රේලියාවට යන්න හදනවා සමහරු නවසීලන්තයට යන්න හදනවා සමහරු කැනඩාවට යන්න හදනවා පවුල් පිටින් ව්‍යාපාර කරන්න බෑ කියලා තව සමහරු තමන්ගේ මානසික පීඩනය වැඩි වෙලා මානසික ආතතිය වැඩි වෙලා දැන් ඒකෙන් ડિප්‍රෙෂන් ඇතිලා ડિප්‍රෙෂන් වලට බේහෙත් ගන්න. හොරෙන් මේක කරන එළිදරව් කරන්නේ නැතුව. තව සමහරු සීදී වසාගන්න උත්සාහ කරනවා. ගිය අවුරුද්දේ 90000ක් සීදී වසාගන්න උත්සාහ කළා තියෙන මේ රටේ ජනතාව කොහේරි තැනක. 2600කට ආසන්නමනේ සීදී වසාගෙන තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ සරල නැහැ. මිනිසුන්ගේ ජීවිත සීදී වසාගෙන තැන දක්වා යනවා. අපි ඔබෙන් ඉල්ලා හිටනවා විශේෂයෙන් වෘත්ති සම්පති ව්‍යාපාර විදියට මෙතන අපිට අවශ්‍යයි සම්දානයක් ඒ සම්දාන තියෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකට පීඩාවට පත් වෙච්ච ඉතුරු සියලු කොටස් එක සම්දානයක් ගොඩනගා ගන්න ඕනේ ඉතුරු සියලු කොටස් එක ඒකරාශි වෙන්න ඕනේ ඒ ඒකරාශි වීම තුළ තමයි මෙතන උත්තරේ තියෙන්නේ ඒ ඒකරාශි වීම අපි සංවිධානය කරන අපි ඔබට යෝජනා කරනවා මේක බිම්මට්ටමේ සංවිධානය කරමු විශේෂයෙන් නගරවල සංවිධානය කරමු නගරවල බැංකු සහ මූල්‍ය ආයතනවලට යමු ව්‍යාපාරික විදියට ගිහිල්ලා අපි කියමු අපිට මේක ගවන්න බෑ කියලා. බැංකුවට ඇවිල්ලා පුළුවන් නම් ධම්මික පෙරලට කියන්න අපිට දෙන අපි ඉල්ලන පොලියට ණය දීපන් කියලා. ඇයි ඔබට කියන්න බැරි හැමදාම ණයක වාගෙන පිළිවෙලට වාරික ගවන්නේ මේ රටේ ආර්ථික 153ක් මෙහෙවන සුළුවාමත්‍ය පරිමාණ ව්‍යාපාරයට මේ මොහොතේ කියන්න බැරි ඇයි බැංකුව ඉස්සරහට ගිහිල්ලා අපිට ටිකක් අමාරුයි සහනයක් දෙන්න කියලා. ඒ නිසා ඒක කියන්න පුළුවන්. අපි ඔබට යෝජනා කරනවා ඒක කියන්න ඉස්සරහට එන්න